ඔයාල හැමෝම ගොඩක් ආදරෙන් MS කිචන් එකට පිළිගන්නවා. අද අපි බලමු හැමදාම අපි මාළු මිරිස් හදන විදිය නැතුව ඒක වෙනස් කරලා ගොඩාක් රසට හදාගන්නේ කොහොමද කියලා. හරීම ලේසියෙන් රසට හදාගන්න පුළුවන්. මාළු මිරිස් කන්න ආස නැති අයටත් මේ විදිහට හදාගත්තාම කන්න පුළුවන්. එහෙනම් අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේ මාළු මිරිස් එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. ඔයාලා හදන ප්‍රමාණයක බලලා මාළු මිරිස් අරගන්න ඕනේ. මම මාළු මිරිස් කරල් 7ක් අරගෙන තියෙනවා. හොඳට සෝදගෙන එහෙම අරගන්න. දැන් මේක උඩ කොටස විතරක් පිහියකින් මේ විදියට හිමීට කපා ගන්න ඕනේ. අඩටම වෙනකන් කපා ගන්න එපා. මේ විදියට කපා ගන්න. දැන් ඔයාලට පේනවා මේ මාළු මිරිස් කරලේ ඇතුලේ තියෙන මාළු මිරිස් ඇට ටික. දැන් මේ ටික ඉවත් කරගන්න ඕනේ. මම මේ විදිහට හැන්දක කෙලවරින් මේ ටික ඉවත් කරගන්නවා. දැන් ඉතුරු මාළු මිරිස් කරල් ටිකක් මේ විදිහටම සුද්ධ කරගන්න ඕනේ. මේ තියෙන ඉතුරු ටික සුද්ධ කරගත්තට පස්සේ ඔයාලත් මේ විදිහට සුද්ධ කරගන්න. දැන් වෙනම් භාජනයක් අරගෙන පාන් පිටි ටිකකුයි මිරිස් කුඩු තේ හැදි භාගෙකුයි ලුණු කුඩු තේ හැදි භාගෙකුයි කහ කුඩු තේ හැදි කාලෙකුයි එකතු කරගන්න. පාන් පිටි මිශ්‍රණය හදාගන්න තමයි මම මේ විදිහට අරගත්තේ. දැන් මේකට වතුර එකතු කරගන්න ඕනේ. පාන් පිටි තියෙන ප්‍රමාණයට බලලා මම වතුර එකතු කරගන්නවා. ඔයාලට පේනවා දැන් මේක දියාරු ගතියට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ හින්දා මම ආයෙ පාරක් පාන් පිටි ටිකක් එකතු කරගෙන කලවම් කරගන්නවා. ඔයාලත් මේ ගාන්න එනකම්ම මේ මිශ්‍රණය හදාගන්න ඕනේ දියාරු ගතියෙන් නැතුව. දැන් තියෙන පිරවුම හදාගන්න මම ඒකට මුලින්ම මේ විදිහට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් එක රත් වෙනවත් එක්කම කොටාගත්ත ඉගුරු සුදු ලුණු වලින් තේ හැදි දෙකක් විතර එකතු කරගන්න. කරපිංච කොළ ටිකකුත් එකතු කරගන්න. කොටු හැඩයට පොඩි කෑලි වලට කපාගත්ත වීලුණු ගෙඩියකුත් මම එකතු කරගන්නවා. ඔයාලත් එකතු කරගන්න. පොඩි කෑලි වලට කපාගත්ත අමු මිරිස් කරලුකුත් එකතු කරගන්නවා. තම්බගෙන පොඩි කරගත්ත අල ගෙඩියකුත් මම එකතු කරගන්නවා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුතෙන් නම් එකතුනේ තාමත් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ තව බලන්න පුළුවන්. කහකුඩු තේ හැදි කාලක් මම එකතු කරගන්නවා. ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ඔයාලගේ රසානෝ ලුණු කුඩු එකතු කරගන්න. මං ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මිරිස් රස කොහොමත් තියෙන හින්දා මිරිස් එකතු කරගන්නේ නැහැ. මේ සේරම ටික හොඳට කලවම් කරගත්තට පස්සේ මම බිත්තරයක් එකතු කරගන්නවා. ඔයාලට බිත්තරයක් වෙනුවට මාළු චිකන් ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් චීස් වගේත් එකතු කරගන්න පුළුවන්. ඔයාලා කැමති ඔයාලා කන්න ආස දෙයක් එකතු කරගෙන හදාගන්න. තව විනාඩි දෙකක් විතර ලිපේ තියාගෙන අපි හදාගත්ත පිරවුම ලිපෙන් ඉවතට ගන්න ඕනේ. දැන් තියෙන්නේ මාළු මිරිස් කරලට හදාගත්ත පිරවුම එකතු කරගන්න. මට නම් මේක හැන්දෙන් එකතු කරගන්න අමාරු වුණා. ඒ හින්දා මං අතින්ම මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලත් දැන් මේ විදිහට අනිත් මාළු මිරිස් කරල් වලටත් පිරවුම එකතු කරගෙන වෙනම හදාගෙන තියාගන්න. දැන් සේරම මාළු මිරිස් කරල් වලට පිරවුම එකතු කරගෙන ඉවරයි. දැන් මාළු මිරිස් කරලේ උඩ කොටස මේ විදිහට අල්ලගෙන පාන් පිටි මිශ්‍රණය තවර ගන්න ඕනේ. ඊට පස්සේ පාන් කුඩු හරි බිස්කට් කුඩු හරි මේ විදිහට තවර ගන්න. මම මේ වෙලාවේ පාන් කුඩු තමයි අරගෙන තියෙන්නේ. මේක මම දෙපාරක් හදා ගන්නවා. ආයෙ පාරක් පාන් පිටි මිශ්‍රණය තවරලා පාන් කුඩු තවරගෙන මම මේක දෙපාරකට හදා ගන්නවා. ඔයාලත් මේ විදිහට හදා ගන්න. එතකොට බද ගන්නකොට ගැලවෙන්නේ එහෙම නැහැ. දැන් සේරම මාළු මිරිස් කරල් වල පාන් කුඩු දෙපාරකට තවරගෙන මම ලෑස්ති කරගෙන තියෙනවා. ඔයාලත් මේ විදිහට ලෑස්ති කරගන්න. ඊට පස්සේ ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. හොඳටම තෙල් ටික රත් වුණාට පස්සේ මේ විදිහට මාළු මිරිස් කරල් එකතු කරගෙන දුබුරු පාටට එනකම් බැද ගන්න ඕනේ. මේ විදිහට දුබුරු පාටට බැදුනට පස්සේ මම මේක ලිපෙන් ඉවතට ගන්නවා. ඔයාලත් මේ විදිහට තෙල් බේරලා ලිපෙන් ඉවතට ගන්න.
ඔන්න දැන් නම් අපේ කෑම එක සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. ඇත්තටම හරීම රසපාටට තියනවා. මන්නම් කන්න හරීම ආසයි මේ මාළු මිනිස් මේ විදිහට හදාගෙන. බත් එක්ක විතරක්ම නෙමෙයි ඔයාලට ටී ටයිම් එකට බඩගිනි වෙලාවටත් හදාගෙන කන්න පුළුවන්. හරීම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම ගෙදරදී හදලා රස බලන්න. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. මේ දින මාළු මිරිස් කරලා ඇතුළ කොටස තියෙන විදිය මන්නම් මේක සෝස් එක තමයි කන්නේ. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න.